ලංකාවේ ලක්ෂ 24ක් කාන්තාවෝ නාය අරගෙන තියෙනවා කියලා තමයි අපි දැනට තොරතුරු හොයන්න තියෙන්නේ. කොහොමද මේ නායකයව? එක ගෙදරක අම්මයි දරුවෝ 3 දෙනයි 4 දෙනාම නිදර පැනලා මැරලා තිනවා වවුනියා. චුන්ත්‍ර මූල්‍ය කියන එක ලෝකේ පටන් ගන්නෙ මේ ජනතාවගේ යහපත වෙනුවෙන් තමයි concept එක ගේන්නේ. සමහර වෙලාවට හැංගෙනවා අපි දුවනවා දරුවන්ට බොරු කියලා උගන්වනවා අනිත් අය මේ අම්ම නෑ කියන්න කියනවා. නාය ගිවිසුම ඉංග්‍රීසියෙන් තියෙන වෙලාවකදී අපි ඒක කියවන්න දන්නේ නෑනේ. සාමාන්‍යයෙන් අපි මොන හරි ප්‍රශ්නයක් ගැන කතා කරනකොට කතාවේ දෙපැත්තක් තියෙනවානේ අපි මේ බොරු කියලා ණය ගෙවන්න නැතු ඉන්නෝ කියන අදහස තමයි යාළක තියෙන්නේ අපිට නැතිකමට අපි එහෙම කිව්වට ඒගොල්ලෝ ඒ තර්ජනය කළා හරි ගන්න තමයි බලනවා අවුරුද්දකට එකපාරයි අපි ඒ කුඹුර වගා කරන්නේ ඒකත් ඒ 2017 දී මැරුණා ඒ මැරුණාට පස්සේ අපි මේ ගත්ත ණය ගෙවන්න බැරි වුණා කාන්තාවට තර්ජනය කරනවයි කියන එක ශිෂ්ට සම්පන්න සමාජයක පිළිගන්න දෙයක් නෙවෙයි අපි එක එක කෙනාට ගිහින් ආයාචනය නොකර අතන මෙතන ගිහින් අඬන්නේ නැතුව එක එක කෙනාට වඳින්නේ නැතුව අපේ ප්‍රශ්නේ අපි ඒ කියන්නේ සංවිධානයේ වෙලා කතා කරන්න අවසානියම් කිසි ප්‍රශ්නයක් උනත් දරා ගන්න සිද්ධ වෙලා තියෙන කාන්තාවට හෙලිදරව් වැඩසටහනක් ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයගලන් දන්නවා හෙලිදරව් වාර්තා වැඩසටහන දිග සාකච්ඡාමය වැඩසටහන දිග. ඒ අතරින් සාකච්ඡාමය වැඩසටහන් වල අවසාන වැඩසටහන තමයි අපි ඔබ වෙත අද මේ ඉදිරිපත් කරන්නට යන්නේ. ඔව්. ඉතින් අපි මේක අරමුණක් සහිතවයි ලොන්ච් කරේ. ඉතින් අපි දන්නවා මේ වෙනකොට සැහෙන ප්‍රතිචාරයක් ලැබිලා තිනවා COVID-19 කාලය ඇතුළතදී ඇතිවෙච්ච සමහර සමාජ ප්‍රශ්න පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරමින් තමයි මේ වැඩසටහන් මාලාව ගෙනාවේ. විශේෂයෙන්ම හඬක් නැති මිනිසුන් වෙනුවෙන් යම් හඬක් අවදි කරන්නට නරද ඇත්තටම අපිට මේ වැඩසටහන් මාලාවට සෑහෙන ප්‍රතිචාර ලැබුණා ඔන්ලයින් කමියුනිටි එකිනුත් ලැබුණා ඒ වගේම වගකීම යුතු ආයතන වලින් සහය නිලධාරීන්ගෙන් ලැබුණා අපිට යම් විදියක අගය කිරීමක් ලැබුණා ඒකත් මම හිතනවා අපේ මේ අරමුණේදී හුඟක් අපි ලැබපු සාර්ථකත්වයක් කියලා. ඔව් ඉතින් අපි විශ්වාස කරනවා ජනමාධ්‍ය වේදින විදිහට අපි අපේ සමාජය වෙනුවෙන් යම් කිසි කාර්යභාරයක් කළ යුතුයි කියලා. ඉතින් විශ්වාසයත් අපි ඔක්කොම එකතු වෙලා මේක පොඩි සාමූහික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ වෙත අරගෙන ආවේ. අද දවසේදීත් අපි සූදානම් වෙලා ඉන්නවා එවැනි මාතෘකාවක් පිළිබඳව කතා කරන්නට. අපි දන්නවා ලංකාවේ ජනගහණයෙන් හරි අඩකටත් වඩා ඉන්නේ කාන්තාවන්. මේ බොහොම ප්‍රශ්නවලදී වැඩිපුරම මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ දරා ගන්න ඕනේ කාන්තාව. මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ඇති වෙන්නේ කොවිඩ් නිසාම නේ. මට මතක හැටියට මේ ප්‍රශ්නේ මතුවෙන්න පටන් ගන්නේ යුද්ධය අවසන් වීමත් එක්ක. හැබැයි කොවිඩ් කාලය මේ ප්‍රශ්නය මං හිතන්නේ ඉතාමත් දරුණු තත්ත්වයකට පත් කරන්නට බලපෑවා. මේ තමයි ශුද්ධ මූල්‍ය ණය අර්බුදය නැත්නම් ණය උගුල කියලා අපිට කියන්නට පුළුවන්. ශුද්ධ මූල්‍ය කියන එක ලෝකේ පටන් ගන්නේ මේ ජනතාවගේ යහපත වෙනුවෙන් තමයි concept එක ගේන්නේ. එතකොට ඒක එතනින් එහාට ගිහිලා වෙනින් පැත්තකට දැන් ගිහිලා තියෙන වෙනින් සමාගම් මේකත් කරගෙන වෙනින් විදිහකට යනවා. අපි දන්නවා මේ නිසා පහුගිය කාලේ මම හිතන්නේ සාමාන්‍ය ජනතාව දන්නවත් දන්නේ නැ මේ කතාව. ඉතා විශාල ප්‍රමාණයක් සිය දිවි නසා ගැනීමට පවලක් වෙලා තිබෙනවා. ඉතින් අන්න ඔවුන්ගේ කතාව පිළිබඳව තමයි අද දවසේ අපි ඉඩ වෙන් කරන්නේ ඔවුන් පිළිබඳව ඔවුන්ගේ ප්‍රශ්නය සමාජය හැමෝට ගෙනෙන්නට. සුළුගොවි කාන්තා සාමූහිකය කියලා ඒකළඟේ තියෙනවා කාන්තා සාමූහිකයක් ඔයා කිව්වා වගේ. ඉතින් මේ සාමූහිකයේ සකස් වෙන්නෙම ශුද්ධ මූල්‍ය ණය අර්බුදේ නිසා පීරණයට පත් වුණු කණ්ඩායම් වලින්. ඔව් එහෙමනම් ඉතින් අද දවසේදී හෙලිදරව් වැඩසටහනට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආරාධිතය හඳුනාගෙන අපි කතාව පටන් ගමු. ඔව් රේණුකා කරුණාරත්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි මුලින්ම පොඩ්ඩක් පැහැදිලි කරගමු මේ ශුද්ධ මූල්‍ය ණය කියන කාරණාව ඔයගලගේ ජීවිතවලට ආවේ කොහොමද? ඇත්තරම 2013 මම මගේ ගම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ 2013 තමයි අපි ඔය වැලිය ඔය සබුමල් තැන්න කියන ගම්මානයට පදිංචි කරේ. 16 අවුරුද්දේ අපිට ගෙවල් හදන්න ආධාර දුන්නා ලක්ෂ 5ක්. ඒ ආධාර අපිට හම්බෙනවත් එක්කම තමයි සුද්‍ර මූල්‍ය කියන ආයතන කොම්පැනි අපේ ගමට ආවේ. එතකොට ආදායමක් නැහැ අපිට. මොකද ගෙවල් හදන සල්ලි හම්බුන නිසා අපි ඒ ගෙවල් හදාගෙන යන අතර ලක්ෂ 5ක් අපිට හම්බුණාට ලක්ෂ 5න් අපිට ගෙවල් හදන්න බැහැ. අපි නිවාස කියන්නේ නිවාස ආධාර නිවාස හදාගන්න ණය විදිහට තමයි ඉස්සෙල්ලාම කියන්නේ ඒ වගේ ආයතන වලින් ඇවිල්ලා අපිට දුන්නේ. අපි ණය ගත්තේ නිවාස හදන්න. ඔහොම නිවාස හදාගෙන යන ගමන් ඒ කාලේ නම් කොහොම හරි ණය ගෙවාගෙන ගියා. ඊට පස්සේ 2017 විතර වෙනකොට නියගයක් තිබුණා. අපි මහවැලි එල් කලාවේ තමයි අපිට ඉඩම් හම්බුනේ. හැබැයි අපිට කුඹුරක් දුන්නා.
कृषि अखरक दुना हेब वतुने जीवत्न वगाकर जीवत्न अभी वतुने वृद्धार अमर वगाकराने एक दस दाह तेदी मेरुना यह मेरुना पास अभी मे गना बेरुण रुद्रमूल कंपनी नाय गता ये ना गेवा बेरुना मुकद गेवल गमे इन हेम गेदरक महत्ते कुल पड़े रसावकट मेनको हेर कुली पड़कानी नाय गेवा अभी गेवल अदागन गीया गेवल ताम तदल तीन बागेट नाय गेवा बेरुना गमें गमें वेडकर गिद्र महत्या वेड गेकर हेमदा येवन साली गिद्र धरव तिंड तेदी नायक वंडोन गुड़ वील गिद्र इंदगन इनोर हेवन कंग इन अर कंडा क्रमेट दीप हिंदा कंडा दिना गण्डने इक्की नग्गे वारे तिबुनता ये प्रश्न कावा එතකොට සාමාන්‍යයෙන් අපි දන්න විදිහට නොඑක් විදිහේ ණය ප්‍රමාණයන් දෙනවනේ මේ බැංකු වලින් සහ මේ වැනි ආයතන වලින් ශුද්‍ර ණය දෙනකොට කොහොමද ඒකේ තියෙන ලිමිට්ස් මොන වගේ සීමාවෙන්ද පටන් ගන්න උපරිම සීමාව අවම කොච්චරද උපරිමේම අපිට පටන් ගන්නවා 30000න් 50000න් 60000න් එහා පොලිය පොලිය ඉස්සරෝම අපිට 135යි කිව්වේ ඊට වැඩි දැන් 100ට 200ක් විතර වාගේ පොලියකට ණය දීලා තියෙනවා पसे तम अभी दाने दाने अर गिविसम इंग्लिश अभी दाने पटंगत्ति महाचार्य मुहम्मद यूनुस कांथावान सविबल गुअट मे आवश्यक हिम संकल्पर तम पटंगत्ति अवम पोलिया अटति अभी मेक हईजक කොහොමද සාමාන්‍යයෙන් බැංකු වලින් ණයක් ගන්නකොට සෑහෙන ලිපි ගොනු අවශ්‍ය වෙනවා ලිපි ඉදිරිපත් කරන්න ඕනේ මේ වගේ ණයක් ලබා ගන්නකොට මොනවද බැංකුවට ඉදිරිපත් කරන්න ඕනේ මතය යදාල ආයතනයට ඉදිරිපත් කරන්න ඕනේ ඒ ණය ලබා ගන්න පුද්ගලින් විසින් දැන් අපිට නම් කණ්ඩායම් ක්‍රමයට ණය දීලා තියෙන්නේ කණ්ඩායමේ 3 දෙනාට ග්‍රාම නිලධාරී සහතිකයක් දුන්නා නම් ගමේ පදිංචි කියලා අර ලියකියවිලි ඒ ඔෆිස් එකෙන් ඒ කම්පැනියෙන් දෙන ලියකියවිලි ටිකත් එක්ක මේ कंपनी तम गमट आवेगोल्लाकी गमे हम वेलाट अट हिट नेतर नायक कंडा मकदी विस्तर कथ ये कथा करकोट अभी पोलियन कील दील तीन खंडा मेहम इंडोन कील दील तीन अब ना गर पस बेरेना पस प्रश्न तीन अभी दें सायकोट अभी बलोने मेक दवस पताहारी मस पताहारी गेवन मना एक कैपासीटी के मैं तंग एक गेवी मे हेकिया अभी तीन वेल सह एक हरियाणा आदाय तीन वेल दें उभयतु ये प्रजा मे वगे नाय लागोट एक कल्पना मुन विधि कोहमद मे नायक मगे गमे इन एक विसी पहाक इतर हेम हेम कंपनी नायर एक दवास एक दिन दवास अभी तिबुना निवास आधार हम गेव हदान हदान हदन साल हम एक बाट एट साल दुनि ये अभी दवास बैन तो अभी गेव पस ඊට පස්සේ ඒකත් නතර වුණානේ දැන් ගේත් හදලා ඉවරයි හොඳටම හදලා ඉවර නෑ බාගෙට හදලා ඉවරයි ඒ වෙලාවෙදී අපිට අතේ සල්ලි නෑ අර නිවාස ආධාරෙන්නෙත් නෑ රස්සාවකුත් නෑ එතකොට එතනදී තමයි ගමටම ප්‍රශ්නේ ආවේ අපේ දැන් ওই ණය ලබා ගැනීම නිසා ණය නොගෙවීම නිසා මුහුණ දෙන්න වෙච්ච ප්‍රශ්න මොන වගේවද තියෙන්නේ ණය ගෙවන්න බැරි වුණාම ගෙදරට එනවනේ ගෙදරට ඇවිල්ලා නියෝජිතයෙක් ඉඳගෙන ඉන්නවා ඒ තර්ජනය කරනවා දරුවෝ ඉන්න තැන බනිනවා එතකොට ගෙදර උදේ නම් රැවණකන් ඉඳගෙන ඉන්නකොට වෙන වෙන ගමේ වෙන කතා කියනවා මර පිරිමි කෙනෙක් නෑවිල ඉඳගෙන ඉන්නේ අපි කාන්තාවෝනේ අපේ දරුවොත් එක්ක අපිට ගෙදර ඉන්න ඕනේ එහෙම ඉන්න බෑ සමහර වෙලාවට හැංගෙනවා අපි දුවනවා දරුවොන්ට කිය බොරු කියලා උගන්වනවා අනිත් අය මේ අම්මා නෑ කියන්න කියනවා ඒ වුණාට ඒගොල්ලෝ යන්නේ නෑ ඒක ඒක ලොකු කරදරයක් ප්‍රශ්නයක් අපිට ඊට අමතර පවුල් ප්‍රශ්න පවා ඇති වෙච්ච අවස්ථාවක් පවුල් ඇත්තටම පවුල් දැන් දරටමත් ගමේ පවුල් එක්කෝ තාත්තා ගිහිල්ලා අම්මයි දරුවෝ දාලා ගිහිල්ලා තියෙනවා අම්මා ගිහිල්ලා තියෙනවා දරුවෝ තැන් තැන් වල ඉන්නවා ඒ
ගොඩක් ප්‍රශ්න තියෙනවා ගමේ. දැන් මේ ණය ලබා ගැනීම නිසා වෙච්ච ජීවිත හානි තියෙනවා. ජීවිත හානි මම දන්න විදිහට 200ක් විතර තියෙනවා මේ ලංකාව අපි දැන් ওই සංවිධානය හදාගෙන ගිහින් තොරතුරු හොයාගෙන බලාගෙන යනකොට ලංකාවේ 200ක් එක ගෙදරක අම්මයි දරුවෝ 3 දෙනයි 4 දෙනාම නිදර පැනලා මැරලා තියෙනවා වවුනියාවේ මට කිට්ටු ගමක. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් නම් මෙවැනි ආයතන පවත්වගෙන යනකොට මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට යම් විදිහක නීතිමය රාමුවක් තියෙන්න ඕනේ. මේ පසුබිම ගත්තාම ඒ වගේ දෙයක් ඔයාලා හොයලා බලලා තියෙනවද කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා? අපි හොයලා බලලා නැහැ. අපිට මොකද සමෘද්ධි බැංකුවෙන් ණය ගන්න ගියාම කොටස් ගින් මුදල් ඒව මෙව වැඩිපුර දාන්න වෙනවනේ. ඒක ඉක්මනින් ගන්නත් බෑනේ. මේ වාගේ වගේ එහෙම එකක් තිබුණේ නෑනේ. අද කවුරු හරි ගෙදරට ඇවිල්ලා කිව්වනම් කණ්ඩායමක් හැදෙන්න ඕගොල්ලන්ට ණය දෙනවා එහෙම කිව්වොත් අපිට අවශ්‍යතාවයේ සල්ලිනේ. ඒ හින්දා අපි මේ දේවල් හොයලා බලුවේ නැති. ඒක තමයි වැරද්ද. කොච්චර ප්‍රමාණයක් ඔබ ලබාගෙන තියෙනවද? මං ණය කෝපරේ දෙකකින් අරන් තියෙනවා. එකක 23000ක් විතර ගෙවන්න තියෙනවා. අනිත් එකේ 63000ක් ගෙවන්න තියෙනවා. කීයක් ගතද? 90ක් ගත්තේ 90ක් ගත්ත එකෙන් මම ගෙවන්න ඕනේ 1.45ක් ඒකේ තව මම ගෙවන්න තියෙන ගාන තමයි කිව්වේ ඊට පස්සේ 50ක් ගත්ත එකේ තමයි 23000ක් ගෙවන්නේ ඇයි කම්පැනි දෙකකින් ගත්තේ අවශ්‍යතාවයල් අනුව ගත්තා අපිට මොකද අපේ ජීවත් වෙන්න දරුවන් උගන්නන්න ඕනේ එක එක අවශ්‍යතාවල් තියෙනවා මහත්යට රස්සාවක් නෑ කුලි වැඩ කරන්නේ ඒ වගේ වෙලාවලදී කුලි වැඩ කර කරලා ගෙවන පුහින්දා අපි එහෙම ණය ගත්තේ ගෙදර අවශ්‍යතාව ප්‍රශ්නය උග්‍ර අතට පත් වුණේ මොන විදිහටද ඒ දැන් මේ කාලේ අපිට ගෙවල් වලට වෙලා හිටියා ඇඳිරි නීති අයින් වෙනවත් එක්කම ආපහු ණය එකතු කරන්න පටන් ගත්තා රටේ දැන් ආණ්ඩුවේ එහෙම එකක් තිබුණානේ මේ අනිත් ඒවට සහනයක් තිබුණානේ අපේ සුද්‍ර මූල්‍ය වලට එහෙම සහනයක් අපිට හම්බුනේ නැහැ නඩු දාලා තියන අයට නඩු ආපහු කතා කරන්න පටන් ගත්තා ගෙවල් වලට ඇවිල්ලා ණය එකතු කරන එක නතර කරන්න නැතුව ගියා ණය අලුත් කරන්න එන්න කියනවා නිතරම ගෙදරට එනවා තර්ජනය කරනවා ඒ වගේ ප්‍රශ්න තමයි. මාස 3ක සහන කාලය යමුකුත් හම්බුන්නේ නැද්ද? නෑ අපිට හම්බු. ආ මාස 3ක සහන කාලයක් තිබුණලු ඒ තියෙන්නේ ණය අර ඇරියස් ඒ එහෙම වෙලා නැති අයට විතරයිලු අපිට එහෙම නැල්ලු. ජීවිතේ හැමදාම මේ පීඩණයෙන් ජීවත් වෙන්න බෑ. දැනට මොන වගේ තත්ත්වයක්ද මේ ප්‍රජාව ඇතුළේම නැත්නම් ඔබත් එක්ක එකතු වෙලා ඉන්න කාන්තාවන් අතරේ කොහොමද ඔගලොන් හිතන්නේ මේකෙන් එලියට එන්න ඕනේ කියලා? ගලිකව මට ලොකු ප්‍රශ්නයක් ආවා මගේ ගෙදර. ඒ හින්දා මම හිතාගත්තා මේ අපි එක එක්කෙනාට ගිහින් ආයාචනය නොකර අතන මෙතන ගිහින් අඬන්නේ නැතුව එක එක්කෙනාට වඳින්නේ නැතුව අපේ ප්‍රශ්නේ අපි ඒ කියන්නේ සංවිධානය වෙලා කතා කරන්න ඕනේ. සංවිධානය වෙලා තැනකට ගිහින් කියන්න ඕනේ කියලා. ඒ හින්දා මම මගේ ගමේ කාන්තාව ටික එකතු කරගෙන අපි දේශීය දේවල් වගා කරලා මේ ඉදිරියට දැන් ගෙදරටත් හොඳයි රටටත් මොකක් හරි යමක් සේවයක් අපිට කරන්න පුළුවන් අපි දැනට හිතාගෙන ඉන්නේ ඒ හින්දා තමයි අපි ඔය සංවිධානය හදාගත්තේ ඒ සංවිධානය හදලා මේ අපි ලංකාවේ හැම කෙනාට ලංකාවේ දැන් අපි වාගේ ඉන්න හැමෝටම අපි කියන්නේ මේ සංවිධානයේ වෙන්න තමයි කියන්නේ ඒකත් සංවිධානය වුණොත් අපිට ලොකු වැඩසටහනක් කරන්න පුළුවන් අපිට කියන්න ඕනේ ඒක එහෙම වෙලා අපිට දැන් සම්පකාර මත පදනම් වූ කාන්තාවන්ට බැංකුවක් හදාගන්න ඕනේ ලංකාවේ. ඒකට අපිට අපි එතරම් ඉතින් ඉගෙනගෙන දියුණු නැති අය හින්දා අපිට ඒකෙන් මහ බැංකුවෙන් විධිමත් පුහුණුවක් අපිට ඉල්ල ගන්න ඕනේ. මේ අර දැනට තියෙන ওই නඩු දාලා තියෙනවා අයින් කරගන්න ඕනේ කියලා අපි අපේ සංවිධානය ඇතුලේ කතා කරනවා. ගෙදරට එන එක නවත්ත ගන්න ඕනේ කියලා නිලධාරි ඒක කතා කරනවා. ඔය ක්‍රිබ් එකේ තියෙනවා අපිට ලංකා බැංකුව මහජන බැංකුවකින්වත් කවදාවත් ණයක් ගන්න බෑ මොකද ණය ඇරියස් ඉඳලා ක්‍රිබ් එකේ තියෙනවා අන්න ඒ වයින් කරගන්න ඕනි කියලා තමයි අපි සංවිධානය හදාගෙන කතා කරන්නේ යම් විදිහක ගණනයක් තියනවද ඒ කියන්නේ රජයට හොයාගන්න පුළුවන්ද ලංකාවේ කොච්චර ප්‍රමාණයක් මේ ශුද්‍ර ණය අරගෙන ඇතිද කියලා ලංකාවේ ලක්ෂ 24ක් කාන්තාව ණය අරගෙන තියෙනවා කියලා තමයි අපි දැනට තොරතුරු හොයන්න තියෙන්නේ අපි දැන් කල්පනා කරොත් එහෙම සාමාන්‍යයෙන් නම් ගෙදරක ණයක් ලබා ගන්නකොට ගෙදර කට්ටිය එකතු වෙලා ස්වාමියායි බිරිඳයි විශේෂයෙන්ම එකතු වෙලානේ මේ වගේ කටයුත්තකට යන්නේ දැන් ඔබ කියනවා යම් ආකාරයක පෞල් ප්‍රශ්න සමාජීය අර්බුදයන් ඇති වෙලා තියෙනවා කියලා
ඇයි එහෙම වෙන්නේ දැන් සාමාන්‍යයෙන් කාන්තාව ඒ වගේ දෙයකට මැදිහත් වුණත් පුරුෂයා මැදිහත් වුණත් පවුල එකට එකතු වෙලානේ ප්‍රශ්නෙන් ගොඩ එන්නට ඕනේ ඇයි ඔබ ඒ සමහර අවස්ථාවල සඳහන් කළේ පවුල් අතර ප්‍රශ්න ඇති වෙලා කියනවා කියලා පවුල් අතර ප්‍රශ්න ඇති වුණේ දැන් කාන්තාව පුරුෂයා නැතුව ණයකක් දීලා නැහැ හැබැයි අසම් කරන්න හරි අනගහගෙන එන්න කියලා තිනවා හැම දෑම කුලී වැඩ කරලා ණය ගෙවල ගෙවල ගෙවලා අන්තිමේට අහනවා මේ මම මෙච්චර ණය ගෙව්ව තාම මේ ණය ඉවර නැද්ද එතකොට දැන් දඩ පොලිය තියෙනවා වැල් පොලිය තියෙනවා දවසක් අපිට ගෙවන්න බැරි වුණා කියලා දැන් මහත්තයත් එක්ක කතා කරනකොට මම කියනවා ආවල් දවසේ අපිට ගෙවන්න බැරි වුණා ඒකට පොලිය එකතු වෙලා තියෙනවා දඩ පොලිය කියන්නේ මොකක්ද දඩ පොලිය කියන්නේ අපිට ගෙවන්න බැරි දිනේ ගෙවන්න බැරි වුණා නම් ඊළඟ දිනේ යනකොට ඒකට දඩ පොලියක් එකදෙනවා ඒ දිනේටත් බැරි වුණොත් වැල් පොලියක් එදෙනවා එතකොට ඒ කතාව බස් වලින් ගොඩක් පාවුල් වල ප්‍රශ්න ඇති වෙලා තියෙන එකයි මහත්තයා හම්බ කරන කුලී කරලා හරි ගෙවන එකෙන් ඉවර වෙලා නැති හින්දා සාමාන්‍යයෙන් නම් නාරද ඒ වගේ දෙයක් කියනකොට ඒ වගේ දෙයක් පැහැදිලි කරනකොට මේ වගේ කියන්න ඕනේනේ මෙහෙම දඩ පොලියනවා වැල් පොලියනවා එහෙම කියලා ඒ වගේ දෙයක් කියන්නෙම නැත් ඒ ශුද්‍ර ණය ලබා දෙනකොට කියලා තියෙනවා කියලා තියෙනවා අපේ ආර්ථික තත්ත්වයට එක්ක තමයි අපිට අර ඒ උනාට සහනයක් නැහැ සහනයක් නැහැ හැම වෙලාවෙම අපි අනිවාර්යෙන් ගෙවන්න ඕනේ අන්න ඒක ඒගොල්ලෝගේ අපි කතා කරොත් එහෙම දැන් සාමාන්‍යයෙන් අපි මොන හරි ප්‍රශ්නයක් ගැන කතා කරනකොට කතාවේ දෙපැත්තක් තියෙනවානේ ඒ කියන්නේ අපි නඩුවකට ගියත් හරි විනිසුරු කරුවා වුණත් කතාවේ දෙපැත්තම අහනවා ඔබට හිතෙන විදිහට යම් විදිහක අසාධාරණයක් වෙනවා නම් ඒ ලොකුම අසාධාරණේ මොකක් අපි දැන් ණයක් ගන්න ගිය වෙලාවකදී අර ණය ෆෝම් එක අපි කියන අපි දන්න අපිට තේරෙන විදිහට ණය ගිවිසුම ඉංග්‍රීසියෙන් තියෙන වෙලාවකදී අපි ඒක කියවන්න දන්නේ නැහැ අපි ඇත්තටම ගංගොල කාන්තාවෝ අපි ඒක කියවන්න දන්නේ නැහැ ඒකේ පොලිය දාලා ඇති ඒක කොහොමද මොනවද වෙන්නේ පස්සේ වෙන්නේ මොනවද කියලා ඒක ලියලා ඇති අපි ඒවා දන්නේ නැති එකෙන් තමයි අපිට ගොඩක් මෙහෙම වුනේ මේ ප්‍රශ්නයෙන් යම් කිසි විසඳුමක් ලබා ගන්නට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා පොඩක් අහුවා ඔව් දැන් සාමාන්‍යයෙන් නම් නීතිය පිළිපදනේ අපි අසරණ වුණාම ලබා ගන්න තියෙන එකම තැන මේ වගේ අවස්ථාවන් වලදී නඩු පවරන්න පුළුවන්ද සාමාන්‍යයෙන් ඔබේ ගමේ නඩු කීයක් විතර පවරලා තියෙනවද ඒවා දිනලා තියෙනවද පෙරදිලා තියෙනවද මොකක්ද ඒකේ තියෙන තත්ත්වය මගේ ගමේ නඩු 10ක් 10 දෙනෙකුට විතර නඩු දාලා තියෙනවා එක්කෙනෙකුට නඩු 2ක් 3ක් විතර තියෙනවා ඒ වෙලාවල් තාම ඒව නම් කතා කරගෙන යනවා දැනට නඩු අපේ ඔය සුද්‍ර මූල්‍ය ණය වල නඩු කීපයක් අපි දිනලා තියෙනවා නීති ආධාර ලැබෙනවද? නීති ආධාරය අපිට දැනට ලැබෙනවා. දිනලා තියෙනවා කියන්නේ මොන වගේ විදිහටද අපි ආව ප්‍රතිපලයේ දිනුම කියලා කියන්නේ මොකද්ද? කම්පැනි වලින් අර අපි කිව්වේ ගිවිසුමක් ගිවිසුම ඉංග්‍රීසියෙන් තියෙන හින්දා අපි මොකුත් දන්නේ නැහැ. ඒ ගැන කතා කරගෙන යද්දී නඩුවලදී ගිවිසුම පොලිය ඒවා කතා කරද්දී වැඩි දැන් ගෙවලත් ඉවර වෙලා තවත් පොලිය තමයි මේගොල්ලෝ එකතු කරලා තියෙන්නේ. ඒවා කතා නීතියේදී කතා කරද්දී ඒ වගේන් තමයි මේගොල්ලෝ කම්පැනිය පරාද වෙලා ගියේ. ඔව් මම හිතන්නේ නාරද අර මෙතුමිය ඊටමත් වැදගත් දෙයක් කිව්වා ඒ තමයි අග්‍රීමන්ට් එක විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එක මොකද දෙයක් දන්නේ නැති කෙනෙක්ව එහෙම පීඩනයට පත් කරලා ලබන ජයග්‍රහණයෙන් ඇති වැඩක් නැහෙනේ ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ සිටුේෂන් එකකදී අපි කියන්නේ අර වින් වින් සිටුේෂන් එකක් එන්න ඕනේ නමුත් එහෙම දෙයක් නැහැ අර ඔයා කලින් කිව්වේ මේක ගෙනාවේ කාන්තාව සවිපල ගන්නන නමුත් අද පීඩනයට පත් වෙලා තියෙන්නේ දැන් ඕගලන් අඩු ගන්න දැන් දැනුවත් වීම වැඩසටහනක්වත් ක්‍රියාත්මක කරනවාද දැන් මේ ණය ගැනීම පිළිබඳව ඉතින් වෙන්න පුළුවන් ප්‍රශ්න පිළිබඳව කියුවේ නැත්තම් මං දැන් හදාගෙන ඉන්න සංවිධානය නම් මං දන්න හැමෝම දැනුවත් කරනවා ග්‍රාම නිලධාරීන්ට පවා මම කියනවා මේ ඔයාලගේ ගංගොල මෙහෙමයි ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්න සම්බන්ධ වෙන්න මේ මොනවා හරි කතා කරන්න පුළුවන් ඒකට සහනයක් ගන්න කතා කරන්න සංවිධානය වෙන්න ඕන කියලා මං ගොඩක් අය දැනුවත් කරලා මොනවද ඉදිරියේදී මේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා ප්‍රජාවක් විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද දැන් එකපාරක් රැවටුණා දෙපාරක් රැවටුණා තුන්වෙනි පාරටත් ඔයගලන්ට රැවටෙන්න බැහැනේ ඒ හින්දා හරි විදිහට සවිබල ගැන්වීමක් වෙන්න ඕනේනේ කවුරු හරි වෘත්තීය වශයෙන් ඔයාලට ඇඩ්වයිස් කරනවද එහෙම නැත්නම් මේක කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියලා ඔයගලන්ට තියෙනවද යම් සැලැස්මක් මං වැලියෝයේ තියෙනවා ගම්මාන 22ක් ග්‍රාම සේවසන් 9ක් තියෙනවා. ඒ 9න් එකක් තමයි මේ මගේ ගම සපුමල් දැන්. එතකොට තව අනිත් ගම්මාන වල බලනකොට 5000ක් විතර කාන්තාවෝ ඉන්නවා. මම අරගෙන. දැන් දිස්ත්‍රික්ක 10 අය එකතු වෙලා එහෙම කතා කරලා තියෙනවා. අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා එහෙම සංවිධානයක්. කවුරු හරි උදව් කරන සංවිධානයක් එක්ක අපි මේක ඉදිරියට යනවා. ඔයාලා බලාපොරොත්තු වෙනවද යම් විදිහකින් රජයෙන් ඉල්ලීමක් කරන්න මේ ණය කපා හරින්න වගේ දෙයක්? ඔව් අපි රජයෙන් ඉල්ලීම් කරා මීට කලිනුත් කරා ඡන්දවලට කලිනුත් කරා දැනුත් කරනවා. දැන් ඔయిత කලින් ණය කපා හැදීම සිද්ධ වුණා අපි මම දන්න විදිහට අපි දැක්ක යම් කිසි ප්‍රමාණයක්. ඔයගලන් ඒකට අහුන්නේ නැද්ද? නෑ. ඒ 45000ක විතර කාර්යයේ අයගේ විතරයි ණය කැපීමක් වෙලා තිබුණේ. ඒත් මගේ ගමේ දෙන්නේගේ තමයි තිබුණේ.
මෙතන නරත තව ප්‍රශ්නයක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපි ලීස් එකක් ගත්තත් ණයක් ගත්තත් හරි වෙලාවට ගෙවෙන්නේ නැති වුණොත් එහෙම අපිට ගෙදරට ලියුමක් එනවා ඊට පස්සේ කෝල් සෙන්ටර් එකෙන් කෝල් එකක් එනවා ওই විදිහට යම් විදිහක රිමයින්ඩර්ස් දෙනවා මතක් කිරීම කරනවා මෙතන මේ මතක් කිරීම කිරීම සහ තර්ජනය කිරීම කියන එක දැඩි අර්බුදයක් බවට පත්වලා තියෙන මේ හිතේ තියෙන වේදනාව ණයබාරට වඩා මේ ආත්මගරුත්වය පිළිබඳව ප්‍රශ්නයක් එනවානේ විශේෂයෙන්ම දරුවෝ ඉස්සරහා අන්න ඒ කොටස ඕගලොන්ට බැරිද කතා කරන්න ඒ ආයතනත් එක්ක ඇයි මේ තර්ජනය කරන්න විශේෂයෙන් කාන්තාවට තර්ජනය කරනවයි කියන එක ශිෂ්ට සම්පන්න සමාජයක පිළිගන දෙයක් නෙවෙයි සහ ගමේ අයද මේ ඉන්නේ සල්ලි එකතු කරන්නේ නියෝජිත විදිහට ඉන්නේ නැත්නම් ගමේ නෙවෙයි කම්පැනි අපි හඳුරන්නේ නැහැ එන අය ණය දුන්නා අනේ ඉතින් අපේ ගම් වල ඉන්න කාන්තාවෝ අනේ සර් මෙහෙම කරන්න එපා එහෙමයි අපිට ණය දැන් ගෙවන්න විදිහක් නැහැ මේ වෙන දවසක් දෙන්න කියනකොට කියනවා දරුවෝ ඇත්තටම කාන්තාව මම කාන්තාව දරුවෝ ඉන්න තැන මට වයින්නකොට මට ඒක දරා ගන්න බෑ මොකද මේ දරුවන්ටත් ඒක බලපානවනේ ඒ හින්දා අපිට අපි දැන් එයාලට කියන්නේ එයාලා අපිට කියන්නේ නඩු දානවා කීයක් හරි දෙන්න ඔහෙම කියලා තමයි කතා කරන්නේ ඔව් එතකොට ඒ තර්ජනය කිරීම කියලා කියන්නේ ඔයගලන්ට පෞරුෂ වචනෙන් බනිනවද එහෙම නැත්නම් තර්ජනාත්මක ස්වරූපයකින් කටහඬ උස් කරලා බනිනවද මොන විදියටද ඒක සිද්ධ වෙන්නේ පෞරුෂ වචනත් කියනවා කටහඬ උස් කරලත් කියනවා මේ අර නඩු දානවා අපි බොරු කියන කියන්නේ අපි මේ බොරු කියලා ණය ගෙවන්නේ නැතුව ඉන්නවා කියන අදහස තමයි යාලක තියෙන්නේ අපිට නැතිකමට අපි එහෙම කිව්වට ඒගොල්ලෝ ඒ තර්ජනය කළා හරි ගන්න තමයි බලන්නේ දැන් අර දේශීය වශයෙන් වගාවක් කරලා මේ සඳහා යම් විදිහක පියවරක් ගන්නවයි කියලා තිබුණානේ කොහොමද ඒකේ තත්වය කොහොමද ඒක කරන්න එතකොට ඔයගොල්ලෝ මුදල් හොයාගන්නේ අපිට මුදල් හොයාගන්න විදිහක් නැහැ කාන්තාව එකතු වෙලා සමිතියක් හැදුවා ඒ සමිතියේ අපි දව රුපියල් 50ක් විතර මුදලක් එකතු කරලා දෙනට අපි සාමාන්‍ය මුදලක් එකතු කරගෙන තියෙනවා ඒකෙන් අපි ඒකෙන් තමයි අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කාට හරි අපිට උදව් කරන්න පුළුවන් අයට අපි ලංකාවේ කතා කරන්න හිතාගෙන ඉන්නවා තාම එහෙම කෙනෙක් අපිට හම් වෙලා නැහැ අපේ සංවිධානයේ අපි ගොඩක් මේ දේශීය දේවල් හදන්න පටන් ගත්තේ ඒක. ඒවිල ඔයගලගේ ජීවිකාව වෙනු මුදල් උපයා ගැනීමටද නැත්නම් අර ණය ගෙවන්නද? ණය ගෙවන එක නම් තාම හිතා ගන්න බෑ මොකද ගෙදර දරුවෝ ඉස්කෝලේ යවන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ අපිට රස්සාවක් නැහැ අපේ ගම්මානේ කිසිම කෙනෙකුට රස්සාවල් තියෙන අය නැහැ. ඒ හින්දා ගොඩක් බලාපොරොත්තු වුණා ගෙදර ජීවත් වෙන එක හරි අපි කරගන්න ඕනේ කියලා. ඔව් මොකද අපි කොළඹ ජීවත් වෙන්නේ සමහර වෙලාවට මේක බලන ප්‍රජාව නොඑක නගරාසනයේ ජීවත් වුණත් මේ වගේ ප්‍රශ්නයක් දන්නේ නැති වෙන්න පුළුවන් සහ මේක තියෙන ගැඹුර ජීවිතයත් එක්ක තියෙන සටනක් මේ කරන්න කියලා. එතකොට මේ සියදිවි හානි කරගන්නවයි කියන එක අනිත් සමාජයේ ගැටලුව. කොහොමද මේ වගේ පීඩනයක් තියෙනවා නම් දැන් ඒකත් පොඩ්ඩක් සුවපත් කරන්න එපැයිනේ කොහොම හරි දැන් ඔයා ඇවිල්ලා ඉතාමත්ම ධෛර්යවන්තව කතා බහ කරනවා කොහොම හරි මේකට මූණ දෙන්න ඕනේ කියන එක ජීවිතෙන් පලා යන එක සාධාරණීකරණය කරන්න බැනි ඒ වගේ කතා කරන්නේ නැද්ද ඔගලොන් මේ පීඩණයෙන් එලියට එන්න ඕනේ කියන එක ගැන දැන් පවුලේ මහත්තයා ගෙදරින් ගිහිල්ලා නම් ඒ වගේත් ඉන්නවා මගේ සංවිධානයේ එතකොට මම කියන්නේ එයා අපිට ඉතින් එයා ප්‍රශ්නේ තේරුම් අරගෙන එන වෙලාවක එනකන් අපි අපිට පුළුවන් දෙයක් කරලා ඉමු ගොඩක් අය එහෙම ජීවිතේ නැති කරගන්න ගිහිල්ලා තියෙනවා මමත් බේරගෙන තියෙනවා සමහර අය දරුවොත් එක්ක සමා එක්කෙනෙක් ලින්දර පයින්ද ගිහිල්ලා මම එයාව බේරගෙන මම කිව්වා ගෙදරට ගහගෙන ඇවිල්ලා ඔයා එහෙම කරන්න එපා ඒ ණය ඊට පස්සේ ණයගේ ගෙනියන්න ආපු කම්පැනි එකේ නම මං කත් ගෙන්න ගත්ත කතා කරලා කතා කරගෙන ගෙන්නල කිව්වා ඒ නාමලේකණියම මට දෙන්න කියලා මං ඉල්ල ගත්ත ගමේ තියෙනනේ හැම ගෙදරකටම යනවනේ ඒක ඉල්ලගෙන මං කිව්වා ඔයා ආපහු අපි කො අපි මේ නම් තියෙන ඔක්කොම එක තැනකට එකතු වෙලා ඔයාට ආපහු කතා කරනකන් එන්න එපා කියලා හැබැයි මාස දෙකක් විතර තාම ආවේ නැහැ අපිට ඒකට තීරණයකුත් නැහැ ආපහු කියන්න හරි අපි හිතුවොත් එහෙම තාමත් මේ ශුද්‍ර ණය ගැන කිසිම දෙයක් දන්නේ නැති ගම්බද ජීවත් වෙන කාන්තාවන් යම් විදිහක ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් කරන්නට මේ ශුද්‍ර ණය ගන්නට බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වගේ පීඩනයකින් ඔබ මොකක්ද ඔවුන්ට දෙන උපදෙස මම නම් කියන්නේ කාන්තාවන්ට ණය ගන්න එපා මොකද ඒ වාගේ ශුද්‍ර ණය ඒ ශුද්‍ර මූල්‍ය ආයතන වලින් ණය ගන්න එපා ගන්නව නම් හොඳට හොයලා බලන්න ඕනේ සමහර ඒවා තියෙනවා මහ බැංකුවේ ලියාපදිංචි නැති ඒවා ඒගොල්ලන්ට නඩු දාන්න කියන්නේ ඒගොල්ලන්ට නඩු දාන්න බැරුණාට අපිට ඔయిత කලින් එවලා තියෙනවා මේ උසාවි මේ කොළඹ කොළඹ උසාවියට එනවා කියලා නිකන් ලියුම් එවලා තියෙනවා ඒ හින්දා ණය ගන්න ඕන නම් හොඳට හොයලා බලලා ගන්න ඕනේ ඒ ව්‍යාපාරයක් කරනවා නම් ණය ගන්න ඕන නම් ඇත්තටම මම කියන්නේ සුද්‍ර මූල්‍ය කම්පැනි කියන හොයලා බලන්න නැතු ණය ගන්න එපා අපිට මේ වෙච්ච දේ එයාලටත් වේ ඇත්තටම ණය ගැනීමේදී ගන්න හේතුවක් ඒක අතර මගදී ව්‍යාපාරිකින් හම්බ කරන එක හම්බ කරන එක නැවතුනොත් කොහොමද ගෙවන්නේ කියන එක එතනින් හැර කොහොමද යන්නේ මේ මම හිතන්නේ ලොකු සැලසුමක් ඇතුව තමයි යම් කිසි කෙනෙක් ණය ගන්නවා නම් ගන්නට ඕනේ නමුත් මෙහෙම සල්ලි හම් වෙනකොට අපිටත් ඒක හිතෙන්නේ නෑ හම් වෙනවා ආයි එකක් ඒගොල්ලන් ගෙනල්ලා දෙනවා තව ගන්න මේක ගෙවගෙන යන්න පුළුවන් වගේ ඊට පස්සේ දිගටම ඔහම ණය චක්‍රයකට අහු වෙනවා ඉතින් ආයතන බිස්නස් එකක් කරනවා
එතකොට ඒකේ මේ ඔක්කොම එකට බැඳිලා තියෙන චක්‍රයක් විදිහට දැන් ඒක නෑ එකතු කරන්න ඉන්නේ කෙනාටත් ලොකු පීඩනයක් දෙනවා ආයතනෙ. ඒ මේකලන් පිටින් යනවා. ඒකම මොහොම තමයි මේ චක්‍රය යන්නේ. ඔව් මේක ඇවිල්ලා ලේසි පහසු දෙයකට නෙමෙයි ඔබතුමිය මුහුණ දෙන්නේ. මම මේක අහන්නේ කොහෙන්ද මෙච්චර හයියක්? ඇත්තටම මට ආපු ප්‍රශ්න වලින් මං මට ආපු මම මගේ දරුවොත් එක්කත් මගේ ජීවිතේ නැති කරගන්න ගියා. ඒ වෙලාවේ ඇත්තටම ලොකු දරුවෝ දෙන්නෙක් මට ඉන්නේ. හොඳට ඉගෙන ගත්ත දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඉගෙන ගන්නවා තාම. ඒ අපි ඇඬුවා. අපි තුන් දෙනා ඇඬුවා. බඩගින්නේ හිටියා. අපිට දරුවෝ බොහොම අමාරුවෙන් ඉස්කෝලේ යවුවා. ඒ වෙලාවේ මං හිතුවා අපි මැරෙන්න හොඳ නැහැ. ණය ගත්ත තමයි. අපි ණය ගෙවන්න ඕනේ. ඒකයි නේ ඒගොල්ලෝ අපිට කරදර කරන්නේ. ඒ හින්දා අපි දරුවෝ දෙන්නයි මායි කල්පනා කරා අපි කොහොම හරි මේ එකතු වෙලා ගමේ ඉන්න තව කාන්තාව 10ක් හරි එකතු කරගෙන එයාලත් එක කතා කරලා කාට හරි දන්න කෙනෙකුට කියලා මෙතනින් එහාට අපි කියමු එක්ක රජයට කියමු. එහෙම කිව්වා මං චන්දිල්ලන්ට ආපු හැම කෙනෙකුටම මං ලියවිල්ලක් ලියලා දුන්නා. ඒගොල්ලෝ සමහර අය මේ ණය ගැන සුදුමුලි කියන්නේ දන්නේ නැහැ කිව්වා. ඒ හින්දා දැනුවත් කරා මම. මට පුළුවන් හැමෝටම මං කිව්වා. මම තවත් ඉදිරියටත් කියනවා. කී ඒ ශක්තිය තමයි මට ආවේ. ඔව් අපි සමහරට දන්නේ නැහැ තමන්ගේ ජීවිතයේ සාමාන්‍ය මට්ටමේ අවම පහසුකම්කට පවත්වාගෙන යන ලොකු අරගලයක යෙදෙන මිනිස්සු මේ රටේ ඉන්නවා. ඉතින් ඒ අරගලෙන් ජීවිතේ අර ඉහළට යන්නට හිතාගෙන තියපු පියවරක තමයි මෙවලම් මේ ඉරවලා ඉන්නේ. තේ පියවරත් අර දැනුවත් භාවය පිළිබඳ ප්‍රශ්න ණය පිළිබඳ දැනුවත් භාවය පිළිබඳ ප්‍රශ්නත් එක්ක එක වැරදි පැත්තකට ගිහිල්ලා දැන් හිරවෙලා ජීවිතේ පව අහිමුණු සෑහෙන පිරිසක් ඉන්න පෞල් ජීවිත විනාශ වුණු අය ඉන්නවා ගෙවල් වල ඉන්න බැරි අය ඉන්නේ මේ මට්ටමට මේක ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ කතා කරන්න ඕනේ කියලා හිතුවේ. ඔව් ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ කතාබහ ඇතුළතදී සමාජය දැනුවත් වෙනවා හා සමානවම මෙවැනි පීඩනයට ලක් වෙලා ඉන්න කාන්තාවන්ට මොකද ඔවුන් ජීවිතේ බොහෝ ගැටලුත් එක්ක ජීවත් වෙන අය මේ පීඩනයත් එක්ක ජීවත් වෙනකොට ඔවුන්ගේ ජීවිතය කියන එක පිළිබඳව මම හිතන්නේ තවසරයක් හිතනවද නැද්ද කියන එක අන්තිම තප්පරය දක්වා වහම අපිට ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි අපේ හඬ අවදි කරා උන් වෙනුවෙන්. ඉතින් මේකේ අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙකටම සාධාරණයක් ඉෂ්ට වෙන්නට අවශ්‍යයි. ඉතින් ඔවුන් පිළිබඳව සිතා බැලිය යුතු. මම හිතන්නේ මේ සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට හැකියාව තිබෙනවා රට පාලනය කරන උදවියට. මේකට මැදිහත් වෙන්නට පුළුවන්. ඔවුන් මේකෙන් බේරගන්න සහ ඔවුන්ට අවශ්‍ය දැනුවත්භාවය ලබා දීම පත් වහම සිද්ධ කරන්න ඕනේ කියලා මම නම් කියන්නේ ගම්මාන වලට ගිහිල්ලා උන්ගේ ජීවිත නගා සිටුවා ගැනීමේදී. නරද අපිට හෙලිදරව් වැඩසටහන් මාලාවත් එක්කම තවත් අවස්ථාවක් ලැබුණා. ඒ තමයි මේ COVID-19 හා සම්බන්ධව පීඩනයට පත් වෙලා ඉන්න සමාජවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න පිළිබඳව වාර්තා චිත්‍රපටි ඒකත් එක විදිහක හෙලිදරව්වක් තමයි. ඉතින් මේ වාර්තා චිත්‍රපටි කිරීමේදී අපිට හුඟක් තරුණ අධ්‍යක්ෂකවරුන් හම්බ වුණා. ඒ වගේම තමයි නොඑක් විදිහේ නිර්මාණශීලී අදහස් ආවා. ඒ වගේම අපි මේක සිංහල සහ දමිළ භාෂාවෙන් ඉදිරිපත් කරා. ඉතින් මේ වැඩසටහන් මාලා දෙකම මේ සුමානෙන් පස්සේ අවසන් වෙනවා. නමුත් ඉතින් මේක අපි අතාරින්නේ නැහැ. COVID-19 එක අපිට ඉදිරියේදී ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. මේ වගේ සමාජ ප්‍රශ්න උද්ගත වෙනවා. අපිට ඒව ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන්නේ මේ වැඩසටහන් මාලාව මේ මොහොතේ කියන්නේ අපි අරමුණු කරගත්තු කොටස අවසන් කළාට ඔය කිව්වා වගේ ප්‍රශ්න COVID-19 සමග ජීවත් වීම සහ වෙනත් සමාජ ප්‍රශ්න බොහොමයක් අපේ සමාජයේ තියෙනවා. නිරාවරණය වෙන්නේ නැතුව සැඟවිලා. ඉතින් ඒව නිරාවරණය කරගැනීම මේ හෙළිදරව් කරගැනීම වෙනුවෙන් අපි ඉදිරියටත් පෙනීන්නට බලාපොරොත්තු වෙනවා. ඔව්. ඉතින් අපිට උවමනාව ආවේ සදාචාරාත්මක මාධ්‍ය සම්ප්‍රදාය සමාජ මාධ්‍යයට අරගෙන එන්න අපි යම් උත්සාහයක් ගත්තා. අපි හිතනවා ඉදිරියටත් ඒක අපි අරමුණු කොටගෙන වැඩසටහන් කරන්නට ඕනේ කියලා. ඒ විශ්වාසය සහ ඒ ගෞරවය අපිට දුන්නට ඔබට බෙහෙවින් ස්තුතියි. එහෙනම් ඉතින් ගොඩක් දුර ඉඳලා අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ආව සහ විශේෂයෙන්ම මේ වැඩසටහන බලන බොහෝ දෙනාට මේකෙන් ලොකු අවබෝධයක් ලබා දෙන්නට ඔබතුමියට හැකියාව ලැබුණා. කාන්තාවක් කියන්නේ අර මහ පොළොව සියලුම දේවල් දරාගෙන ඉන්නවා වගේ තමයි. මට එහෙම දෙයක් තමයි ඔබ දැක්කම දැනෙන්නේ. සමහර පුංචි ප්‍රශ්න වලින් අපි කොච්චර හිත රිදව ගන්නවද නාරද? අපිට සමහරලාට නිින්ද යන්නේ නැහැ මේ පුංචි ප්‍රශ්න අපිට ඇත්තටම ප්‍රශ්නද තියෙන්නේ කියලා හිතනවා. මේ වගේ කාන්තාවන් හම්බෙලා කතා කරනකොට ඇත්තටම ඔබට ගෞරව කරනවා මුකුත් හින්දා නෙමෙයි මේ දරා ගැනීමේ ශක්තියට. ඔව් ඉතින් අනිත් එක මම කියන්නේ මේ තෝරා ගැනීමම කාන්තාවන් තෝරගන්නේ ණය දෙන්න. සහ ඒ අරගලේ දිගටම කාන්තාවන් තමයි යෙදෙන්නේ ණය ගෙවීම දක්වා. අවසානයේ යම් කිසි ප්‍රශ්නයක් වුණත් දරා ගන්න සිද්ධ වෙලා තියෙන කාන්තාවන්ට. ඉතින් අර ඔයා කිව්වා වගේ ඊටමත් දරා ගැනීමේ හැකියාවක් සහිත මේ කාන්තාවන්ටම මේ වගේ එකමුතු වීමක් තුලින්
මේකෙන් නිදහස් වෙන්නට අවශ්‍ය මාර්ගය සොයා ගැනීමත් කරන්න පුළුවන් වෙයි නේද? අනිවාර්යෙන්. ඉතින් ඒ හින්දා අද දවසේදී එහෙමනම් අපි සමුගන්නටයි සූදානම් වෙලා ඉන්නේ. ඔබතුමියට නැවතත් ස්තුතිවන්ත වෙනවා සහ අපි ගෞරවය उदकरण ओ अभी विश्वास करण मेक बलन वगकिव युतु निलदारी आयतन बलि यम विधेयक सहनयाक उभयतु लंकावे जीवात्न मे शुद्र मूल्य आयतन बलि नयल भागत सियलूम कांतावंट यम विधेयक साधारणयाक अतिवेखेल मुखद एतम गिवन पुलवण खेने आत्मगरुत्व उगसट दियला नय नुगेव इन्न होरेक् इथिंग ए हिंद अद दवसेदी अपट की अन्नते ए शिष्ट संपन्न मिनीसुंट अपि ඒ ගෞරවය පුද කරමු. අපි හැමනම් හෙලිදරව් වැඩසටහන් මාලාවෙන් අවසන් වැඩසටහන විදියට අද දවසේදී සමු ගන්නවා. ඉතින් තවත් මෙවන් වූ වැඩසටහන් මාලාවකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව තමයි අපි සමුගෙන යන්නේ. අපි බලමු අපි මොනවා අනාගතයේදී කරන්න කියලා. ඔව් එහෙනම් ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක මෙතෙක්ක හුස්ම ගත්තාට මිනිස්සුන් විදියට අපි ඔබට ආදරේ කියනවා.